අපි ජායල් ප්‍රදේශයේ සියලුම වෙළඳසල් හිමියන් එතකොට පාරිභෝගික ජනතාව සියලු දෙනාම දැනුවත් කරා. නමුත් අද උදේ මේ ප්‍රදේශයේ ඉන්නවා හිටපු කැබිනට් ඇමතිවරයෙක් බංකොලොත් දේශපාලනයක් කරන ඔහු විසින් මේ නගරේ අනාගත නගරාධිපති බලාපොරොත්තුෙන් ඉන්නවා බේබදු දේශපාලඥයෙක් නූගත් අධ්‍යාපනයක් නැති මේ සියලු දෙනාම එක් අහුවෙලා බේබදු පිරිසක් ලැහැත්ති කරගෙන මැරවරයෝ වගේ ලවුඩ් ස්පීකර් දාගෙන කිසිම අවසරයකින් තොරව මුළු නගරේම කඩහිමියන් බය කරලා තනිකරම බියවත්දලා අද මේ උද්ඝෝෂණයට සහභාගී වුණොත් ඔයගොල්ලන්ට ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා. පොලිසියෙන් පවා බලපෑම් ඇති වෙනවා. ඒක නිසා කඩේ අත වැහුවොත් දිගටම වහන්න සිද්ධ වෙනවා කියලා මේ වගේ සෑහෙන බලපෑම් කරලා තියෙනවා අපේ මේ වෙළඳසල් හිමියන්ට. එහෙම කරලා මේගොල්ලෝ අපේ උද්ඝෝෂණය අසාර්ථක කරන්න කටයුතු කරා. ඒ වගේම දැන් අපි තනියම මෙතන ඇවිල්ලා මේ කටවුට් බැනර් ඔක්කොම තිබ්බේවා රුවින්ද අබේරත්න කියන ඒ නූගත් දේශපාලඥයා අනාගත මේකේ නගරාධිපති බලාපොරොත්තු වෙන පුද්ගලයා ඒ බලෙන් ඇවිල්ලා අපේ ත්‍රීවිල් එකේ හිටපු සහෝදරයව බය කරලා ඒ ත්‍රීවිල් එකේ තිබ්බ පෝස්ටර් කටවුට් එතකොට කොඩි සියලුම දේ දාගෙන ගිහිල්ලා තියෙනවා. අපි කියන්නේ මේක මර්ධනය කරන්න එහෙම ලැහැත්ති වෙන්න එපා. මේක ඇවිල්ලා අපි මේ බොහොම අමාරුවෙන් මේ යහපාලන ආණ්ඩුවක් ගෙනාවේ. එතකොට මේක යහපාලනයක් නෙමෙයි තියෙන්නේ දැන්. බලනකොට අපිට පේන්නේ මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවටත් වඩා භයානක ආණ්ඩුවක් මෙතන තියෙන්නේ. නිදහස් මතදරන්න මේ රටේ අයිතියක් නැත්තම් ගරු ජනාධිපතිතුමාට අපි කියනවා, අගමැතිතුමාට කියනවා, පොලිස්පතිතුමාට ගරු කාර්මිකව ඉල්ලීමක් කරනවා, බලන්න මේ ඔබේ සහචරයේ ඔබේ මේ හිතේ තියෙන යහපාලනය ක්‍රියාත්මක කරන්න දෙන්නේ. අද මේ ජායල නගරේ තනිකරම භීෂණයක් තියෙන්නේ. අපේ ජීවිත අනතුරේ මගේ නමයි දුරකථන අංකේ CID එකෙන් ඇවිල්ලා ගත්තා. මොන හේතුවකට ගත්තද මන් දන්නේ නැහැ. අපිට අපේ ජීවිත ගැනත් හරි භයානක තත්ත්වයක් තියෙන්නේ. අපි හිතන්නේ මේ යහපාලනය කියලා මේකද කියලා බලාපොරොත්තු වෙන්නේ. අධිකරු ජනාධිපතිතුමාගෙන් ඉතාම කාරුණිකව ඉල්ලා සිටීමක් කරනවා. මේ ගැන වහාම පොලිස් ප්‍රතිමාට දන්නලා පරීක්ෂණයක් කරන්න. අපිට අද උදේ ඉඳලා පුදුමාකාර විදියට පීඩනයක් කරලා මේ උද්ඝෝෂණය අසාර්ථක කරන්න මේ නූගත් දේශපාලඥයෝ මේ ජායල ප්‍රදේශයේ ඉන්න කටයුතු කරා. ඒ වගේම මං ඉතාම කනගාටු වෙනවා මේ ජායල හිටපු කතානායක කැබිනට් ඇමතිවරයෙක් කියන මේ ගිය මැතිවරණයෙන් අන්ත පරාජයට ලක් වූ පුද්ගලයා ඔහුගේ නූගත් පිරිස යොදාගෙන මැරවරයෝ දාගෙන මේ කරන්න ව්‍යායාමය ඔහුගේ පවුලේ කෙනෙකුටවත් මින් ඉදිරියට දේශපාලනයට එන්න ඉඩ තියන්නේ අපි. ගියවර ඔච්චර ප්‍රබල ඇමතිවරේ පරාජය ගන්න අපිට හැකි වුණා නම් මින් පසු ඔහුගේ කිසිම දරුවෙකුටවත් එන්න මේක අපිට තියන්නේ නැහැ. ඒ වගේම අනාගත නගරාධිපතිතුමා බලාපොරොත්තු වෙන මේක ඉන්න ඒ නූගත් දේශපාලනඥයන්ට බේබදු දේශපාලනඥයන්ට අපි කියනවා, ඔයාගේ අනිවාර්යෙන් පරාජය නියතයි. මේ ප්‍රදේශයේ ඉන්න බුද්ධිමත් ජනතාවට අපි කියනවා, බලන්න අපි ඉතාම සාමකාමීව කරන්න ගිය මේ උද්ඝෝෂණය ඉතාම පහත් විදිහට මේ වගේ කාලයක් නෙමෙයි අපි බලාපොරොත්තු මේ වගේ දෙයක් මේ අපි ඉතාම සාමකාමීව අපි වෙළඳසල් හිමියන්ගෙන් ඉල්ලුවේ මේ ඔබට පුළුවන් නම් පමණක් මේ වෙළඳසල වහලා අපිට පොඩි සහයෝගයක් දෙන්න. මේ මුළු රටම මුළු ලංකාවම එක තැනක ඉන්න වෙලාවක වෙළඳ ව්‍යාපාරිකෝ පාරිභෝගිකයෝ අපි විතරක් නිහඬව මෙතන ඉන්නේ කොහොමද කියලා අපි බැලුවා. මේ ජාහල මෙතෙක් කල් නිහඬ වෙන්න ප්‍රධානම හේතුව මේ ඒ ගිය මැතිවරණයෙන් අන්ත පරාජයට පත්තු මේ නූගත් දූෂිත දේශපාලඥයා වටා ඉන්න ඒ නූගත් පාත් මේ නාගරික මන්ත්‍රීවරුන් පිරිසක් තමයි මේ වැඩේ කරන්නේ. ඒ නිසා අපි කනගාටු වෙනවා. අපි මේ රටේ ඡන්දදායකයෝ, මේ රටේ යහපාලනය කියන කැපවෙච්ච මිනිස්සු, මහින්ද රාජපක්ෂ පාලනය එළවන්න අපි ඒ බලය තියෙද්දි අපේ ජීවිත ගැන හිතන්නේ නැති වැඩ කරපු මිනිස්සු දැන් මේ යහපාලනය ගෙනල්ලා අපිට වෙලා තියෙන්නේ අපේ නිදහස් මතේවත් දරන්න බෑ. අපේ ජීවිත පවා ලොකු අනතුරකට ලක් කරලා තියෙන්නේ. ඒක නිසා මේ ගැන බලධාරීන්ගේ අවධානය යොමු කරමින් ඉතාම කාරුණිකව ඉල්ලා සිටිනවා. ඒ වගේම ජායල ප්‍රදේශයේ සියලුම වෙළඳසල් හිමියන්ට මම ප්‍රකාශ කරනවා, ඔයගොල්ලෝ තනි වෙන්නේ නැහැ. ඔයගොල්ලොත් එක්ක දිවි හිමියෙන් අපි අපේ ජීවිතය කැප කරලා හරි අපි මේක ඉන්නවා. ඔයගොල්ලන්ගේ හැම ප්‍රශ්නයකටම මින් ඉදිරියට අපි ඔයගොල්ලෝ වෙනින් ඉදිරිපත් වෙනවා. ඒක නිසා ඔයගොල්ලෝ අපි වෙනුවෙන් ඒක කරන්න ලැහැත්තිද අපිට ගොඩක් අය දුරකතනින් දැනුම් දුන්නා, ළඟට ඇවිල්ලා කතා කරා. ඒ සියලු දෙනාට මේ සූචිවන්ත වෙනවා, කිසි දෙයකට බය වෙන්න එපා. මේ නූගත් අශීලාචාර බේබදු දේශපාලනය මේ ජායලෙන් අතුගා දමන්නට අපි අනිවාර්යෙන් කටයුතු කරනවා. උගත් බුද්ධිමත් පිරිසක් මේ ජායල දේශපාලනය සිදු කළ යුතුයි. නැත්නම් එන්නේ මින් ඉදිරියට මේකේ මිනිමැරුම් පවා වෙලා මේක වීසණයක් පිරි නගරයක් බවට පත් වෙනවා. ඒක නිසා එක්සත් ජාතික පක්ෂයේ නායකතුමාගෙන් අපි ඉල්ලා සිටිනවා, ඔයාගේ මේ ජායල ඉන්න ඒ පෙරදිච්ච ආසන සංවිධායකයා ප්‍රමුඛ ඒ බේබදු දේශපාලඥයෝ මේ කරන්නා ව්‍යායාමයේ වහාම නතර කරන්න. අපි එක්සත් ජාතික පක්ෂයේ දිවි හිමියෙන් කැපවෙච්ච මිනිස්සු ඒ වෙන අසාධාරණයට විරුද්ධව අපිට හඬක් නගන්න බැයි නම් මේ රටේ අති යහපාලනයක් නැහැ. මේක තනිකරම යම පාලනයක් තියෙන්නේ. ඒ නිසා අපි මේ ප්‍රදේශයේ
සිවිල් ක්‍රියාකාරීන් හැටියට කිසිම දේශපාලන පක්ෂයට සම්බන්ධ නොවන පිරිසක් ඇද අපි ඉතාම කනගාට වෙනවා මේ ඇතිවෙච්ච තත්ත්වය පිළිබඳව. මේ දැන් අපි කතා කරන අතරතුරත් ඔවුන්ගේ ඒ ස්පීකර් යන්ත්‍රයක් ගෙනල්ලා ගෙනල්ලා මෙතන අපිට අවහිර විදියට ඒ ජනතාවට බලපෑම් කරන ආකාරය මං හිතන්නේ මේ ජනමාධ්‍ය අපේ හිතවත් සහෝදර පිරිස දකින්න පුළුවන්. මේ වගේ බීසනකාරී වැඩපිළිවෙලක් තියෙන්නේ. දැන් බලන්න දැන් අපිට වෙන මොකුත් කියන්න ඕනේ නැහැ. අපිට මීටර් 50ක දුරින් අන්න ඇවිල්ලා අපිට ඒ තර්ජනය කරන විදිය. ඔය ආකාරයෙන්ම තමයි උදේ 100ක වගේ පිරිසක් එක්කව වෙලා මේ නගරේ කඩයක් කඩයක් ගන්න ගිහිල්ලා ඒ සියලු කඩ හිමියන්ට තර්ජනය කරා. අපි කරේ ඉල්ලීමක්. නමුත් මේ මිනිසු කරේ තර්ජනයක්. බලන්න දැන් අපි අසලින් යනවා මේ මැරවර දේශපාලඥයාගේ කියවර මහා මෙතිවරේ අන්ත පරාජයටපත් වුණු ඒ ජෝසප් මයිකල් පෙරේරා කියන ගූගත් දේශපාලඥයා අපිට කරන තර්ජනය මහින්දාල පොලිස් ප්‍රතිතුමනි ඔබතුමා මේ ගැන වහාම පරීක්ෂණය කරන්න කියලා අපිට තර්ජනය කළා. අපේ දිපේ පුරවනමන බලහත්කාරයෙන් රැගෙන ගිහිල්ලා මේ කරා වූ දෙයට ඔබතුමා වහාම පරීක්ෂණයක් කළ යුතුයි. අපි සිවිල් ක්‍රියාකාරීන් ඇති ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. හිලදමීමට එරෙහිව අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයක විරෝධතා සංවිධාන කර තිබුණා. ජායල නගරයේදී සංවිධාන කළ වැට් විරෝධී හර්තාල් ව්‍යාපාරයට හිටපු අමාත්‍ය ජෝසප් මයිකල් පෙරේරා මහතාගේ ආධාරකරුවන් පිරිසක් බාධා කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් හටගත්තා. වැට්බදු හිලදමීමට විරෝධය පළ කරමින් අද සවස හර්තාල් ව්‍යාපාරයක් සහ උද්ඝෝෂණයක් ක්‍රියාත්මක කිරීමට ජායල වෙළඳ සංගම් නියෝජිතින් තීරණය කර තිබුණා. කෙසේ වෙතත් අද පෙරවරුවේ නගරේ වෙළඳසැල් වලට පැමිණි හිටපු අමාත්‍ය ජෝසප් මයිකල් පෙරේරා මහතාගේ ආධාරකරුවන් පිරිසක් වෙළඳසැල් විවෘතව තබන ලෙස උන්ට තර්ජනය කර තිබෙනවා. Bye bye.